නුසේ රියසින් හෙවත් නෙස් ටේලි අනු කෙටි වීඩියෝ සහිත සමාජ්ජාලා සංවාද ගොඩනගන ජනප්‍රිය බ්ලොගවරයෙක්. මෑතකදී අලුත් වීඩියෝවක් මුදාහරණින් අන්තර්ජාලයේ කළඹවන මේ ඊශ්‍රාල ජාතිකයා සැබෑ කීබෝඩ් සටන් වීරයා සිටින්නේ ශ්‍රී ලංකාවේ බේරුවල ප්‍රදේශයේ බවත් ඔහු නමින් ඉර්ෆාන් හෆිස් බවස් පවසා සිටියා. ජානගත රෝගයක් හේතුවෙන් 18 වසරක් පුරා ඇඳක අක්‍රියව වැතර සිටින 37 හැවිරිදි ඉර්ෆාන් ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ සංවාතක යන්ත්‍රයක් ආධාරයෙන්. ඒ හැරෙන්නට ඔහුට චලනය කළ හැකි දකුණු අතෙහි එකම එක ඇඟිල්ලක් පමණයි. නමුත් අප්‍රාණික සිරුර අමතක කර ඉවසීමෙන් ඒ ඇඟිල්ල ජංගම දුරකථනයෙන් යතුරු පුවරුව හරහා මෙහෙවන ඉර්ෆාන් හෆිස් මේ වන විට ඉංග්‍රීසි බසින් ග්‍රන්ථ තුනක්ම මුද්‍රණය කර අවසන්. ස්වසන ආධාරකයක් පැළඳගෙන ඇඳක මුනින්තලාව වැතිරී සිටින ඉර්ෆාන් දැන් ලියන්නේ ජංගම දුරකථන තිරේ අකුරු ඇඟිල්ලකින් ස්පර්ශ කිරීමෙන්. කලකට පෙර ඔහුට දකුණු අතම සොලවන්නට හැකිව තිබුණා. ඒ කාලේ ලැප්ටොප් පරිගණකයේ තිරේ මත දිස්වන යතුරුපූර්ව මූසිකයක් ආධාරයෙන් තෝරාගත් ඉර්ෆාන් වොයිස් ටයිපින් විකල්පය තෝරා නොගත්තේ ඔහුගේ හඬෙහි අපහැදිලි බව මත එය අසාර්ථක වන බැවින්. නමුත් හෙතම චතුර ලෙස සිංහලද කතා කරනවා. නුස් හඬින් පිළිතුරු දෙනවා. මම 2011 අවුරුද්දේ තමයි ෆේස්බුක් එකට එන්නේ. ඒකේ තියෙනවා ස්ලැමික් ඉන්ස්පිරේෂන් වර්ඩ්ස් කියලා පේජ් එකක්. වෙන කරන්න දෙයක් නැතුව ඇඳේ ඉන්න ගමන් ඒ පේජ් එකට එක එක කවි ලිව්වා. පේජ් එකේ ඇඩ්මින් සහෝදරයා තව තව ලියන්න කියද්දී තාත්තා තමයි කවි කියවලා අපි පොතක් කරමු කියලා මාව පෙළඹුවේ. ඔහු මූණු පොතට ලියු සරල කවි අගේන පිරිස ක්‍රමයෙන් වර්ධනය වනවා. ඒ අනුව ඉර්ෆාන් 2012 වසරදී දොරට වැරීමේ උළලක්ත සමගින් සයිලන්ට් ස්ට්‍රගල් නම් තම කුළුඳුල් කාව්‍ය කෘතිය එළිදැක්වුවා. එහි කවි 22ක් ලියන්නට මාස 4ක් ගත වූ බවයි ඔහු පවසන්නේ. ඊට පස්සේ මම 2014 මොමන්ට්ස් ඔෆ් මරිනන්ට් කෙටි කතා පොත ලිව්වා. වචන 40,000ක් ටයිප් කරන්න මට අවුරුද්දක් ගියා. ඇඳක වැතිරි ජංගම දුරකථනය ඇඟිල්ලෙන් ඔබමින් ලේඛනයේ යෙදෙමින මේ විස්මිත ලේඛකයා ඉන් වෙහෙසට පත්වන්නේ නැහැ. ඔහු 2016 වසරේදී සයිලන් තෝට්ස් නම් නව කෘතියක් රචනා කළ අතර ඒ සෑම කෘතියක්ම පාහේ දෙවන තෙවැනි මුද්‍රණ වාර පසු කරමින් සිටිනවා. පුතා එපදුනේ 1981 අවුරුද්දේ. ඉර්ෆාන්ට අයියයි මල්ලි අක්කයි නංගිල 4 දෙනෙකු ඉන්නවා. විශ්‍රාමික විදුහල්පතිකරයෙකු වන හසිස් ඉසදීන් හෙවත් අපගේ ලේඛකයාගේ පියා කටහඬ අවදි කළා. දර්ගා නගරේ ඔහුගේ නම නොදන්න අයෙක් නැති තරම්. අවුරුදු 6 ස්පෝට් මීට් එකකට පුතා දුවන හැටි දැකලා ස්කෝලේ ටීචර්ස්ලට කිව්වා පොඩි වෙනසක් තියෙන නිසා ඩොක්ටර් කෙනෙකුට පෙන්වන්න කියලා. ඉර්ෆාන්ගේ අම්මගේ ගම මාතර. අපි ස්පිරිතාලයට ගිහින් පෙන්නපු ගමන් ඩොක්ටර් එකපාරටම කිව්වා දුෂේන් වගේ කොළඹ ගෙනහින් පෙන්වන්න කියලා. එදා මාතර රෝහලේ වෛද්‍යවරයාගේ ක්ෂණික අනුමානය තහවුරු කරමින් මෙය DMD බව තහවුරු වුණා. ප්‍රතිකාර නොමැති ජානගත රෝගී තත්ත්වයක් වන DMD අද වන විට පිරිමි 3500 එකගේ අනුපාතයකින් යුක්තයි. DMD වැළඳෙන්නේ පිළිම පාර්ශ්වයට පමණක් වන අතර රෝගවාහකයා වන්නේ මවයි. මම මේ ලෙඩේ ගැන හැම දෙයක්ම කියවුව නිසා මේ ලෙඩේ හොඳ කරගන්න බැරි බව එදාම දැනගත්තා. ඒ විතරක් නෙමේ DMD රෝගියන්ගේ ආයු අපේක්ෂාව අවුරුදු 18ක් වගේ බවත් මම දැනගත්තා. හාෆිස් කතාව මදකට නතර කළා. එදා ඔහුගේ සිත ඒ බව පිළිගන්නට සූදානම් වුණේ නැහැ. මම ඉර්ෆාන්ගේ අම්මට ඒ කතා කිව්වේ නැහැ. ඉතින් අපිත් දරුව අරගෙන කියන හැම තැනකටම ගියා. මාස 6ක් ආයුර්වේද බේත් කළා. පියා එසේ පවසන විට ඉර්ෆාන්ටත් තම ළමා කාලයේ සිහිපත් වුණා. පාසල් ජීවිතය අහිමිවීම ගැන කනගාටුවක් ඉර්ෆාන් තුල නැහැ. ඔහු දර්ගා නගරේ සහිරා විදුහලේ ආදි ශිෂ්‍යයෙක්. මම 5 වසරේ ශිෂ්‍යත්වය කරලා ගෙදර නැවතුණාට පස්සේ ආයෙම ඉස්කෝලේ යන්න බෑ කිව්වා. ඒ වෙනකොට මට තනිවම ඇවිදින්න අමාරුයි. යන්නෙන්න කවුරු හරි ඕනේ. තනිවම පාසල් ගිය විට ශරීර කුත්ත කිරීම පවා අපහසුතාවයකට ලක් වූ නිසා ඔහු තීන්දුවට නිවසින් අනුමැතිය ලැබුණා. අපේ අයියා කළු ලෑල්ලක් ගෙනත් ගෙදරදී මට පාඩම් උගන්වන්නට හැදුවා. මට ඒක අල්ලලා ගියේ නැහැ. පාසල අමතක කළ සිස්වා විෂය නිර්දේශයේ ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට තනිවම ඉංග්‍රීසි භාෂාව ඉගෙන ගැනීමට උත්සුක වී තිබුණා. ඔහුගේ දියුණුව ඉංග්‍රීසි භාෂාවෙන් අධ්‍යාපනය ලද විදුහල්පතිවරයෙකු වන පියාගේ පවා පුදුමයට හේතු වුණා. මට හිතාගන්න බැරුණා මෙයා කොහොමද මෙච්චර ඉක්මනට ඉංග්‍රීසි අල්ලගන්නේ කියලා. ඉර්ෆාන් ඉස්කෝලේ කාලේදී එච්චර දක්ෂ ළමයෙක් නොවේ.
අවසානයේදී ඇඳකට කොටු අදක්ෂ ළමයා චතුර ලෙස ඉංග්‍රීසි භාෂා හතුරවන්නටත් ඉන් නොනැවති පොත් ලියන්නටත් පටන් ගත්තා. වරක ඉර්ෆාන් තරම් ඉංග්‍රීසි නොදන්නා පුවත්පත් කලාවේදියෙක් ඇයි ඉංග්‍රීසි ඉගෙනගෙනමට ගන්න හිතුවේ යනුවෙන් ඔහුගෙන් විමසු විට ඉර්ෆාන්ට කියන්නට තිබුණේ මෙවැනි පිළිතුරක්. මගේ ලොකු බාප්පලාගේ පුතාලා ගියේ ඉන්ටර්නැෂනල් ස්කූල්. එයාලා ගෙදරදී කතා කරන්න ඉංග්‍රීසි. මට ඒ කාලේ පුළුවන් දෙමළ විතරයි. එයාලට දෙමළ බැහැ. ඉතින් මම එයාලා එක්ක කතා කරන්න බැහැ. මම පොඩි කාලේ තනියම අඬනවා. ඒ ගැන හිතලා ඉර්ෆාන්ට දෙවෙනි බස පිළිබඳව උත්තේජනයක් සැපයූ ඒ බාප්පලා සහ පුතුද අනෙක් බාප්පලාද අදටත් තම පවුල වෙනුවෙන් ආදරයෙන් බැඳී සිටින බව පැවසුවේ ඔහුගේ පියාණන්. නැතුව මම මේ පෙන්ෂන් එකෙන් කොහොමද මෙච්චර දෙයක් කරන්නේ? ස්ව කැමැත්තෙන් මහලු වූ ඉර්ෆාන්ගේ පියා සිය වයස අවුරුදු 41දී විශ්‍රාම ගන්නේ කළුතර මුස්ලිම් විද්‍යාලයේ විදුහල්පති ලෙසයි. වයස අවුරුදු 10දී බිත්ති අල්ලමින් අසීරුවෙන් ඇවිද සිටි ඉර්ෆාන්ගේ ගමන අවුරුදු 12දී රෝද පුටුවට සීමා වුණා. අවුරුදු 19 වනතේ රෝද පුටුවෙන් ඇවිද යන ඉර්ෆාන් ඉන් අනතුරුව සායනයකට සීමා වුණා. දැන් ඔහුගේ වයස අවුරුදු 37යි. ඉර්ෆාන් රෝද පුටුවේ තියලා ඇඳට මාරු කරන කාලයක් තිබුණා. දවසක් නෝනා ඉර්ෆාන්ව ඇඳට දාද්දි ඉදාන්නේ යද්දි බිම වැටලා. මෙයා හුඟක් බර නිසා 3-4 දිනක් නැතුව උස්සන්න බෑ. මම එනකන් නෝනා ඉර්ෆාන් ළඟට වෙලා බිම ඉන්නවා. එදා මට තේරුණා විදුහල්පතිද තාතද කියන තීරණේ ගන්න වෙන බව. එලෙස ගුරු ජීවිතයෙන් විශ්‍රාමගත් පියා ඉර්ෆාන්ගේ සහෝදර සහෝදරයන් හා එක්ව තම ජීවිතයේ ඉර්ෆාන් නමින් කැප කළා. මේ සංවාතක යන්ත්‍රය එක පාවිච්චි කරන්න හුස්ම ගන්න ආධාරකයක් විදිහට. අද වන විට මේ යන්ත්‍රය පෑ 24 පුරාම සක්‍රියව තිබිය යුතු බව පවසා සිටියා. විදුලිය විසන්දුව හොත් කුමක් කරන්නේ දැයි මා විමසුවමි. එහෙම වුණා අර සුලිසුලන් වගේ කාලෙට. මේ පැත්තට දවස් ගාණක් කරන්ට් එක තිබ්බේ නැහැ. මගේ මල්ලිලා පෑ ගාණෙන් ගානට කාර් බැටරි ගෙනල්ලා දීලා මේක චාර්ජ් කරලා දුන්නා. පියා එසේ පවසන විට පුතා ඇඳේ වැතර සැහැල්ලුවෙන් මෙසේ පැවසුවා. මේක නැතුව මට ඉන්න පුළුවන් විනාඩි 5යි. ඉර්ෆාන් හෆීස් නම් වූ සයනාසන ලේඛකයා එන්නේ තනි ගමනක් නොවේ. ඔහුගේ සෙවනැල්ල වන පියාණන් මේ ගමන් මගද විඳදරා ගත් දෑ බොහෝයි. මම DMD රෝගීන්ගේ අන්තර්ජාතික දෙමව්පිය එකමුතුවට බැඳුනා. අවුරුදු ගාණක් තිස්සේ ඒ සමුළුවලට යනවා. ලංකාවෙත් සංවිධානයක් පිහිටෙව්වා. නමුත් අපි එක ඉන්නේ රෝගී දරුවන් පවුල් 105ක් විතරයි. සංඛ්‍යා ලේඛනල හැටියට අඩුම ගාණ 1500ක්වත් ඉන්න ඕනේ. ඔහු මෙම රෝගය සහ රෝගී දරුවන්ගේ ඉරණම පිළිබඳව තම කනගාටුව පළ කළා. ඒ සම්බන්ධයෙන් වුණු පවුල්වල හුඟ දෙනෙක් අහන්නේ හොඳ කරන්න බේත් තියෙනවද කියලා විතරයි. ඊට පස්සේ සමහර පවුල් දරුවෝ ගැන අවධානය අඩු කරනවා. තවත් සමහරු බොරු ප්‍රතිකාර පස්සේ ගිහින් සේසතම නැති කරගන්නවා. රෝගිවිය පමණින්ම තම දරුවා අත් නොහල අදටත් රෝගය පිළිබඳව කියවමින් නව ප්‍රවණතා පිළිබඳව යාවත් කාලන මේ පියානන්ද මහමෙරක්සේ නොසැලී සිටිනවා. නමුත් මහමෙර පවා සැලන අවස්ථා නැතුවා නොවේ. කලි ලෑලි ගෙනවිත් නිවසේ සිටින මල්ලීට අකුරු කරන්නට උත්සාහගත් ආදරණීය අයියා ඉර්ෂාද් ලියුකේමියා රෝගය නිසා ඉන්දියාවේ රෝහලකදී ජීවිතයෙන් සමුගත්තා. ඉන් වසර කීපයක් ගත වූ තැන මුළු ජීවිතයේම ඉර්ෆාන්ගේ සාත්තු උදෙසා කැප කළ හෆීස් ඉසදින්ගේ ප්‍රිය බිරිඳද මෙලවින් සමුගත්තා. ඉර්ෆාන් වසර ගණනකට පෙර තම කුළුඳුල් කාව්‍ය සංග්‍රහයේ ඒ ආදරණීය මව ගැන මෙසේ ලියා තිබුණා. ඔබ දිවිය මා උදෙසාම කැප කරන ලද්දක් විය. මම සිතමු ඉතිරි ජීවිත ගමන හෝ නිදහස උදා කර හැකි දිය හැකි බව. මම යදමි. මගේ සෑම සියලු යාතිකාවක් කිරීම කාරුණික වූ පරම දයාබර වූද දෙවියන් වහන්ස. මාගේ මෑණියන් මට වඩා කල් ඉහෙන් දිවි ගෙවනු මැනවි. මම මානසිකව ඇද වැටුණා. ඒත් මට කරන්න හුඟක් දේවල් තියෙනවා. ඒ නිසා මම අතහැරියේ නැහැ. යැයි පවසන පියාණන් හෆීස් තම දියණියන් සමග එක්ව කවි ලියන පොත් පළ කරන පුතුණුවන් රැක බලා ගනිද්දී අනෙක් පුතුණුවන් රැකියාව පිණිස විදෙස් ගත වුණා. කුඩා කාලයේ පාසල් මිතුරන් මුහුණුපතෙන් හමුවන බව පැවසූ ඉර්ෆාන් හෆීස් තමා ඊළඟ ඉලක්කය වන්නේ කෙටි කතා පොතක් ලිවීම බවත් ඒද ඉංග්‍රීසියෙන්ම ලියන්නට සිතා සිටින බවත් පැවසුවා. ජීවිතෙන් හරි අඩක්ම ඇඳක් මත ගත කළ මෙම සමහර සිදුවීම් සහ අවස්ථා නිර්මාණය කිරීමේදී අන්තර්ජාලය නරඹන්නට වන බවත් ඔහු පවසා සිටියා. අපේ පුතා ගැන නෙමේ ඇත්තටම ලියන්න ඕනේ. මේ රෝගී දරුවන් ගැන යැයි පියා පවසන විට අඩුම ගානේ ඒ අයට මේ වෙන්ටිලේෂන් මැෂින් එකක්වත් ආණ්ඩුව ගානේ අරන් දෙන්න බැරියයි. සංවාතක යන්ත්‍රයේ මුඛ ආවරණය අතරින් පුත්‍රයා විමසා සිටියා.
ඒ වන විට සන්ධ්‍යාකාලයේ මියදිමින් දර්ගා නගරයට ඇදිරි වැටමින් තිබුණා සංවාදය නිම කරන්නට ඉඟි සපෙව්වා. වසර 19ක් මුළුල්ලේ අප්‍රාණිකව ඇඳකට වී සිටින සංවාතක යන්ත්‍රය ඇසුරෙන් ආශ්වාස ප්‍රාශ්වාස කරන දකුණත එක ඇඟිල්ලක් පමණක් චලනය කළ හැකි ලේඛකයා උපවාසය අවසන් කරමින් පියා මුවකට යොමු කළ නලයක් ආධාරයෙන් දිය බිඳක්. යාළුවනේ, ඔයාලා තවම අපේ channel එක subscribe කරලා නැද්ද? එහෙනම් subscribe button එක ඔබලා subscribe කරන්න. සීනුව සලකුණ ඔබලා දිනපතා අපගේ නව වීඩියෝ බලන්නත් ඔබට අවස්ථාව තියෙනවා.